මාරු විශේෂයෙන්ම වර්තමාන සමාජය අපිට අපිට බොහෝ වෙලාවට අහන්න ලැබෙන ප්‍රධාන රෝගයක් තමයි දුනුන් රෝග කාණ්ඩයයි තියෙන්නේ අහාරෝ විශේෂයෙන්ම අක්මාවට දක්වත් තියෙන අක්මාව විවිධ ආකාරයේ රෝගවලට දෙනවා නමුත් මම අර කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම නූතන සමාජයේ වැඩිපුරම තියෙන සමාජයේ 50% දෙනෙක්ට පමණ මේ රෝග තත්ත්වයක් තමයි අක්මාවේ මේ දෙයටත් පත්වෙන්නේ පැතිරිලා තියෙන රෝග අවස්ථා. ආයුර්වේදයේ වෙලාවට යක්කෝ කාණ්ඩය සහ අතිසංක්‍රමණ කියන රෝග කාණ්ඩය තමයි මෙම රෝග තත්ත්වයේ අයිති වෙන්නේ. නූතන වෛද්‍ය විද්‍යාව අනුව ගත්තොත් එහෙම මෙතන සිද්ධ වෙන කාරණේ තමයි විශේෂයෙන්ම රුධිරයේ ශරීරය තුළ විපදෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වීම එක්ක කරගෙන එම කොලෙස්ටරෝල් විශේෂයෙන්ම අක්මාවේ තියෙන පටකවල තැම්පත් වෙන පටක් ගන්නවා. ඒතර මේ තැම්පත් වීමේ ප්‍රතිඵලයක් විදිහට ඇති වෙන රෝග අවස්ථාව තමයි අපි හඳුන්වන්නේ ෆැටි ලිවර් කියන අවස්ථාව. එම අක්මාවේ වීර්ය තැම්පත් වීම කියලා අපි හඳුන්වනවා. මේ රෝග අවස්ථාව වැඩි දියුණු වීම හේතු කරගෙන ඇති වෙන අවසාන ප්‍රතිඵලය තමයි අක්මාව රෝගී වීමේ අවසාන ප්‍රතිඵලය අපි කියනවා සිරෝසිස් කියන රෝග තත්ත්වයට විහෝදන තත්ත්වයට පත් වෙන්න මේක හේතු කාරණා වෙනවා. එතකොට විශේෂයෙන්ම සිරෝසිස් කියන වචනය අහනහම හැම දෙනෙක්ම හිතන්නේ බොහෝ දෙනෙක් දන්න සිරෝසිස් හැදෙන්නේ මත්පැන් පානය කරන අය. ඒක අපි හඳුන්වන්නේ ඇල්කොහොලික් සිරෝසිස්. එහෙම නැත්නම් මත්පැන් අධිකව භාවිතා කිරීම නිසා ඇතිවන අක්මා රෝගේ නැත්නම් සිරෝසිස් කියන අවස්ථාව තමයි අපි ඇල්කොහොලික් සිරෝසිස් විදිහට හඳුන්වන්නේ. මේ අවස්ථාව අපි හඳුන්වන්නේ නන් ඇල්කොහොලික් සිරෝසිස්. එහෙම නැත්නම් ඇල්කොහොල් නොමැති වීම කියන හැබැයි අක්මාවේ තියෙන හඩක සිරෝසිස් රෝග තත්ත්වයේදී වගේ විනාශ වීම තමයි විනාශ වීම තමයි සිද්ධ වෙන්නේ. අවසාන ප්‍රතිඵලය තමයි ඇල්කොහොලික් සිරෝසිස් නන් ඇල්කොහොලික් සිරෝසිස් අවසාන ප්‍රතිඵලය තමයි අක්මා විපාකාරීත්වය වෙනස් වෙලා නැති වෙලා ජීවිතය හානියට හේතු කාරණා වෙන එක. එතකොට ඇයි මේ තත්ත්වය ඇති වෙන්නේ? පැහැදිලිවම හේතු කාරණා වෙන්නේ අර විශේෂයෙන් ජීවන රටාවේ තියෙන වැරැද්ද. අපි වෙන විදියකට කිව්වොත් මේ බෝනෝන රෝග බොහොමයක් ඇති වෙන්න හේතු කාරණා වෙන්නේ අපි කියනවා ලයිෆ් ස්ටයිල් ඩිසීස් කියලා තමයි කියන්නේ. නැත්නම් ජීවන ක්‍රමය වෙනස් වීම හේතු කරගෙන ඇති වෙන රෝග. ඒතර මේ ජීවන ක්‍රමය වෙනස් වීමේ කතාව ගත්තොත් විශේෂයෙන්ම අපේ ආහාර පාන වල වැරැද්ද, ඒ වගේම තමයි ව්‍යායාම නොමැතිකම, ඒ වගේම තමයි විශේෂයෙන්ම මානසික ආතතිය සහ අධික වශයෙන් සමහර වෙලාවට ඖෂධ පාවිච්චි කිරීම මේ තත්ත්වය ඇති කරන්න හේතු කාරණා වෙනවා. ඒතර ඖෂධ විදියට ගත්තොත් එහෙම විශේෂයෙන්ම අද අපේ සමාජයේ පුරුදු වෙලා තියෙන ඕනෑම වේදනාවක් ඇති වුණොත් අධික වශයෙන් පැනඩෝල් පාවිච්චි කරනවා. අපිලා වෛද්‍ය විද්‍යාවෙන් මේ අපි සාමාන්‍යයෙන් පැනඩෝල් කියන්නේ ඕවර් ද කවුන්ටර් එකක් කියන්නේ. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් නිර්දේශ කළ යුතුම නැහැ. කඩේට ගිහලා මුදලාලිගෙන් ඉල්ලුවොත් එහෙම අපිට පැනඩෝල් ගන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි පැනඩෝල් සමහර වෙලාවට මාත්‍රාවකට වඩා අඩි මාත්‍රාවකින් ගන්න වෙලාවලුත් තියෙනවා. ඉතින් මේ වේදනාව කියන එක අපිට සාමාන්‍යයෙන් විශ්වාස බැරි නිසා බොහෝ වෙලාවට මේ මාත්‍රාව ඉක්මවා මේ ඖෂධ ගන්නවා. එතකොට මේ ඖෂධ බොහෝ වෙලාවට මේ තත්ත්වය ඇතිකරන්න හේතු කාරණා වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම ආහාර රටාව ගත්තොත් එහෙම අද මේ ජීවන ක්‍රමය තුළ බොහෝ වෙලාවට අපි කඩෙන් කන්න පුරුදු වෙලා ඉන්නවා. මේ කඩෙන් කන ආහාර ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම ෆාස්ට් ෆුඩ්ස් කියන ඒවා නැත්නම් ක්ෂණික ආහාර සෑහෙන ප්‍රමාණයක් අපි පරිභෝජනය කරනවා. දැන් දරුවෝ අපි සාමාන්‍යයෙන් අපේ පුංචි කාලේ ගත්තොත් අපි ඉස්කෝලෙට ගෙන යන ගොඩක් වෙලාවට ගෙදරින් තමයි බත් එකක් අරගෙන දුන්නේ. හැබැයි මේ නූතන ක්‍රමයක් එක්ක ජීවන ක්‍රමයක් එක්ක බොහෝ වෙලාවට එහෙම කෑම ගේන්නේ නැහැ. බොහෝ ජනප්‍රිය පාසල් ඉදිරිපිට ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ බේකරි ශාලා තියෙනවා, ආපන ශාලා, රෙස්ටුරන්ට්ස් තියෙනවා. ගොඩක් වෙලාවට අපි කරන්නේ ගෙදරින් කෑම ගේන්නේ නැතුව මේකෙන් පාසල අසල තියෙන මෙම ජනප්‍රිය
ආපන ශාලාවලින් මෙම පාස් බුක් කියලා අරගන්න. එතකොට ඒව නිතර පාවිච්චි කිරීමත් මෙම රෝග තත්ත්වය ඇති කරන්න එක හේතුවක් වෙනවා. ඒකට හේතුව මෙම ආහාරවල විශේෂයෙන්ම රසකාරක වර්ණකාරක ආම්ලික වර්ග සහ කල් තබා ගැනීම ද්‍රව්‍ය තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු කියන ආහාර දෙකම මේ කියන රෝග තත්ත්වය ඇති කරන්න ප්‍රධාන වශයෙන් හේතු කාරණා වෙනවා. විශේෂයෙන්ම කොත්තු කියන ආහාරය ගත්තොත් එහෙනම් ඒක ඇත්තටම වියපු ආහාරයකුත් දඩපු ආහාරයකුත් තම්බපු ආහාරයකුත් නෙමෙයි. අර ඔබට මතක නම් අර නිහාන් නිසන් මහත්තයාට සිංදුව මේ ලට්ටපට් එකතු කරලා දවසේ ඉතුරු හරිය මේක දාලා හදන ඒවා ටිකමයි කොත්තු රොටිය කියලා කියන්නේ. මේ ආහාරය ගත්තහම පැහැදිලිවම අපිට අපේ ශරීරය තුළ අහිතකර ද්‍රව්‍ය එකතු වෙන ප්‍රවණතාවය වැඩි. ඒ එකතු වෙන අහිතකර ද්‍රව්‍ය විශේෂයෙන්ම අපේ ආත්මාව ලීඩ කරන්න හේතු කාරණා වෙනවා. ඔබ මාසයක් සාමාන්‍යයෙන් කඩෙන් එක දිගටම මේ ආහාර කෑවොත් පැහැදිලිවම ඔබේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වශයෙන් වැඩි වෙනවා. එතකොට එහෙනම් ඒ අධික වශයෙන් වැඩි වෙන කොලෙස්ටරෝල් ඊළඟට සිද්ධ වෙන කාරණේ තමයි ආත්මාවේ තැන්පත් වෙනවා. ඒක ප්‍රතිඵල විදිහට ආත්මාව ලීඩ කරන්න හේතු කාරණා වෙනවා. එතකොට එහෙනම් ඖෂධ ඒ වගේම මේ කියපු ආහාර වර්ග මේ රෝග තත්ත්වය ඇති කරන්න හේතු කාරණා වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද මේ තියෙන සමාජ තත්ත්වයක් එක්ක බොහෝ වෙලාවට අපේ දරුවන්ට එමත් විශේෂයෙන්ම එයාලගේ ක්‍රියාශීලීභාවය ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඒ ක්‍රියාශීලීභාවය අඩු වීමේ කියන කාරණේ ටික ව්‍යායාම බොහෝ වෙලාවට නැහැ. මේ ව්‍යායාම බොහෝ වෙලාවට නැති නිසා දරුවන් සහ වැඩිහිටියන් සියලු දෙනා සමහරවිට පාසල් යෑමත් අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඒ අයගේ අධ්‍යාපන කටයුතු බොහෝ වෙලාවට ඔන්ලයින් ක්‍රමය නැත්නම් කෙතනක වාඩි වෙලා ඉඳගෙන කරන ක්‍රම වේදෙන්නේ. ඒ වගේම නිලධාර රාජ නිලධාරීන් දත්තත් සහ පෞද්ගලික අංශ නිලධාරීන් දත්තත් වැඩි ප්‍රමාණයක් බොහෝ වෙලාවට ඔන්ලයින් රාජකාරී කරනවා. නැත්නම් එක තැනකට වාඩි වෙලා ඉඳගෙන කරන රාජකාරී. මේ නිසා මේ අයගේ ජීවන ක්‍රමයට ව්‍යායාම අඩු වෙලා තියෙනවා. ඒත් මේ ව්‍යායාමයේ අඩුවීමේ ප්‍රතිඵලයක් විදිහට වෙන්න පුළුවන් කාරණයක් තමයි විශේෂයෙන්ම අර කියන කොලෙස්ටරෝල් ඇති වෙලා ඒවා ආත්මාවේ තැන්පත් වෙන්න හැකියාවක් තියෙනවා. මේ සමස්ත ප්‍රතිඵලය විදිහට මේ දැන්පත්තිමේ ක්‍රියාවලිය දිගින් දිගටම දිගින් දිගටම සිද්ධ වෙන නිසා සිද්ධ වෙන කාරණා තමයි ආත්මාව ක්‍රියාකාරීත්වය දුර්වල වෙලා අර නන්ඇල්කොහොලික් සිරෝසිස් කියන තත්ත්වය ඇති වෙන්න මේක හේතු කාරණා. ඒත් මේ රෝග තත්ත්වයෙන් වළකින්නත් අවශ්‍ය වෙනවා නම් පැහැදිලිවම අපේ ආහාර රටාව ජීවන රටාව අපි වෙනස් කරගත යුතුම වෙනවා. ඒක කරගත්තේ නැති වුණොත් එහෙම අපිට බැරි වෙනවා එම රෝගවලින් වළකින්න. ආයුර්වේද විශේෂම සඳහන් කරන කාරණයක් තමයි රෝගවලින් වළකින්න ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. අපි කියන වෛද්‍ය ආදී චතුස්පාදය කියලා කියනවා. කෙනෙකු හොඳ වෛද්‍යවරයෙක් ඉන්න ඕනේ, හොඳ ඖෂධ තියෙන්න ඕනේ, හොඳ සාතු සේවකයෙක් ඉන්න ඕනේ, ලෙඩා සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ. ඒකට අපිට පේන කාරණයක් තමයි වර්තමානයේ වෙනකොට අපි හොඳ දොස්තරලා හොයනවා. ලෝකේ කොහේ හෝ අපේ රටේ කොහේ හෝ තැනක හොඳ දොස්තර කෙනෙක් ඉන්නවා නම් අපි හොඳ දොස්තර හොයනවා. හොඳ ඖෂධත් අපි ගන්න උත්සාහ කරනවා. හැබැයි ඉතුරු කාරණා දෙක හොඳ උපස්ථායකෙක් හෝ රෝගියා සිහි බුද්ධියෙන් වැඩ කරන තත්ත්වයක් අපිට තියෙන්නේ නැහැ. ඒක නිසා මේ රෝග තත්ත්ව වලින් වළකින්න අපිට ඒක බාධාවක් වෙලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මේකෙන අත්මාගත රෝග තත්ත්වයෙන් වළකින්න නම් ඔබගේ ආහාර රටාව නිරවි කරගන්න ඕනේ. වර්තමානයේ වෙනකොට ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය හමුවන අපිට පුළුවන් නම් අපේ ගමේ හැදෙන නිලවුළු වර්ගත්ත පරිභෝජනය කරන හැකියාවක් තියෙනවා. ඒක තමයි මම හිතන්නේ ධාමත්ම වැදගත්. ඒ වගේම තමයි ව්‍යායාම කියන එක දවසකට මිනිත්තු 20ක් අපේ ශරීර සුවතාවය පවත්වාගෙන යන්න දවසකට මිනිත්තු 20ක් ව්‍යායාම කිරීමත් ඉතාමත්ම වැදගත්. ඒ වගේම මානසික ආතතිය කියන කාරණේ විදින්ට යම් ආකාරයක ක්‍රමවේදයක් අපිට අනුගමනය කරන්න හැකියාවක් තිබුණා එය ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම මානසික ආතතිය විදින්ට නම් මිනිසුන්ට විනෝදාංශ තියෙනවා. එතකොට මේ විනෝදාංශ අපිට කරන්න පුළුවන්. ඒක එක එක පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. හොඳ සංගීතයක් අහන එක, හොඳ නාට්‍යයක් බලන එක, විනෝදයෙන් සඳහා සංචාරය කරන එක, බයිසිකල් පදින එක, මේ වගේ මොන හරි විනෝදාංශයක් අපිට කරන්න හැකියාවක් තියෙනවා. ඒ හරහා අපිට මානසික ආතතියෙන් ඉඳෙන හැකියාවක් තියෙනවා. ඒ හරහා නිරෝගිය වළක්ව ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් හිතුමතේ ඖෂධ ගන්නකොට වෛද්‍ය උපදෙස් මතම අපිට ඖෂධ ගන්න හැකියාවක් තියෙනවා නම් එයත් මේ රෝග තත්ත්ව පාලනය කරන්න ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම
මෙම අස්මාවට පිට විවිධ ආකාර වර්ග තියෙනවා. එතකොට ඒ පිළිබඳවත් දැනුමත් වෙලා ඒවත් අපිට පරිභෝජනය කරන්න පුළුවන් අඩුම තරමේ සමානකට වරක් දෙවරක් මම හිතන්නේ අපිට පුළුවන්කම තියෙනවා. අස්මා රෝගවලින් තොර ප්‍රජාවක් විදිහට